ප්‍රශ්නයයි විසිහතන. Yes please. දැන් ඔබතුමා ගරු අධිකරණ ඇමතුමා ඒපු ලිපියක් ගැන සඳහන් කරනවා. අග්‍රනිශ්චකාරතුමා ඒපු ලිපියක් ගැන සඳහන් කරනවා. මෙහෙම ඔබතුමාට ලියන ලිපි පාර්ලිමේන්තුවේ හෙළිදරව් කිරීම හරිද? මොකද තාම මෙතුමා වරප්‍රසාද ප්‍රශ්නය මතු කරලා නැහැ. තාම වරප්‍රසාද ප්‍රශ්නය මතු කරලා නැහැ. දැන් ඔබතුමාට එවර ලියු. මෙහෙම හෙළිදරව් කිරීම හරියන්නේ ගරු කතාදාගතුමනි. ඔබතුමාට හැම පැත්තෙම ලියුම් එවනවා. ඔබතුමා හැමදාම ඒවා කියවොත් වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තියෙනවා. ඔබතුමා ඔක ඉදිරිපත් කරුවට කමන්නේ. ඒ වරප්‍රසාද ප්‍රශ්නේ මත නෙමෙයි යම් කිසි පැහැදිලි කිරීමක් අපි ඉදිරිපත් කළා නෑ. ඒ වරප්‍රසාද ප්‍රශ්නේ එතුමා මේ විදිහට පාර්ලිමේන්තුව තුල එතුමා කරපු කතාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් තමයි කරලා තියෙන්නේ. අද ඉදිරිපත් කරනවා. මේ අග්‍රවිශේෂකාරතුමා පැහැදිලි කරලා තියෙන්නේ එදා එතුමා කරපු කතාව පිළිබඳ එතුමාගේ අදහස. මම කියන්නේ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා නම් කීවට කමන්නේ නැහැ. නමුත් මෙතෙක් මේ වරප්‍රසාද ප්‍රශ්නේ අදාළ නැහැ. මේ ප්‍රශ්නේ එතුමා වරප්‍රසාද ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ නැහැ. පෞද්ගලික නෙමේ ගරු මන්ත්‍රීතුමා මේ කතානායකවරයාට වාපු ලියුම්. එතකොට මම කියවන්න යන්නේ ඔබතුමාලට මේක. ඔව් විජයදාස රාජපක්ෂ අධිකරණ මුතුමා. ගරු කතානායකතුමනි, මම වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා කියලා ඔබතුමාට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒ පිළිබඳව මාධ්‍යයේ ප්‍රචාරණයක් ගියා. ඒතොර මම තාම ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා නිවැරදිව කිව්වා වගේ මම තාම වරප්‍රසාද ප්‍රශ්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. ඒතොර මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙක් ඒකට පිළිතුරු දෙන්න යම් ලේඛනයක් කියවන්න හරි ඉදිරිපත් කරන්න හරි කාටවත් අයිතියක් නැහැ. ඒක නෙමෙයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. මගේ කිසි විරෝධතාවයක් නැහැ. ඒක නිසි පරිදි ඉදිරිපත් කිරීම පිළිබඳ. නමුත් ඒ ක්‍රමවේද අනුගමනය කරන්න ඕනේ කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ගරු ඇමතුමා ලිපියක් ඉදිරිපත් කරන්නේ නැහැ. ලිපියක් ලැබුණු බව දැන්වීම තමයි මේ කරන්නේ. ඒක ඔබතුමාට කොයි විදිහට හරියනවද මම දන්නේ. ඒක උනත් ගරු කතානායකතුමනි, මගේ වරප්‍රසාද ප්‍රශ්නය අදාළ නිසා මේ පාර්ලිමේන්තුවට බලය ලැබෙන්නේ ඒ පිළිබඳව ලිපියක් ඉදිරිපත් කරන්න හරි කියවන්න හරි එහෙම කියවන්න ප්‍රතිපාදන නැහැ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝග අනුව එහෙම ඉදිරිපත් කිරීමත් ප්‍රතිපාදන නැහැ. හැබැයි එහෙම නැති වුණත් මගේ විරෝධයක් නැහැ. ඒක නිසි පරිදි නම් ඉදිරිපත් කරන්නේ. අපි පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරලා ඒ කටයුත්ත කරන්නට ඕන කියන එක මම ඔබතුමාට ගෞරවයෙන් සඳහන් කරනවා. නමුත් මගේ වගකීමක් තියෙනවා සභාවට දැන්වීම. මෙහෙම ලිපියක් ලැබුණු බව මම ඒ කටයුත්ත තමයි මේ කරන්නේ. Yes please. Yes, Mr. Suwandiran. At the Committee on Parliamentary Business, you assured us that you will table the letter, not just inform the House, but that you will table the letter. So we expect you to table the letter of the Honorable Chief Justice to all members of Parliament. Yes. Right, thank you. Yes. ඒ සම්බන්ධවම තමයි ගරු කතානායකතුමනි, දැන් මේ සම්බන්ධව ඔබතුමාට අධිකරණ සේවා කොමිෂන් සභාව වාර්තාවක් එවලා තිබෙනවා. ඉතින් ඒ වාර්තාව ඔබතුමා සභාගත කරනවාද? ඒක ටේබල් කරන්න ඉඩ දෙන්න මට. ගරු අධිකරණ බණ්ඩාරනායක ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් 20/24/2019 දින අධිකරණ පත්‍රය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සිද්ධගන්න ප්‍රකාශය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් එතුමගේ වරප්‍රසාද පරිභාර කටයුතු උල්ලංඝනය කිරීමෙන් ගරු අග්‍රමිශේකාත්ම පිටපතක් සහිතව මා වෙත යොමු කර ඇති 20/24/6/25 දින ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිරීක්ෂණය ඇතුළත් එම කොමිෂන් සභාවේ ගරු සභාපති සහ සාමාජික ගරු විනිශ්චයකරුවන් දෙදෙනාගේ අත්සනින් යුක්තව 20/24/6/26 දින වාර්තාව සමග ගරු අග්‍රමිශ්චකාරතුමාගෙන් ලද 20/24/6/26 දින ඇති ලිපිය, එම ලිපිය ලැබී ඇති භාෂාවන සිංහල භාෂාවෙන් පමණක් සභා විශේෂ අවසරය ඇතුව මම සභාගත කරමි.